ඒ වෙලාව කෝච්චි පාරදිගේ පයින් ඇවිදන්ගේ කොච්චියට බෙල්ල තින් දොනම කියලා ඉදු නිල්ලන්ඳර මාන කියද්ද බොහෝ පිරිසකට මතක්වන කාරණ තියන දෙකයි. එකක් මද්‍ර්‍යපානය කර එකක් වැටුනා ජීවිතය ගොඩ නගා ගත්ත මනුස්සේ අතිශය ජයගත්තු මුස්සෙක් සහ මේ මනුස්සට පොයිස්චෙන්ච එක කරන්න පුළුවන්ගේ. හොයි කාරණික මාන්දයා දක්ක මූුණ කෙනෙක් දන්නවා. මට අතිශ්‍යය ජයග්‍රහණයක් ලබන්න මට මගේ බිරිඳ පසු පස හිටියා. මා සමඟ මේ වෙලාවේ. බත් ම දන්න බොහෝ ලාශල්පේන්ගේ අම්මල තාත්තල බෙරිින්දෑවරු දුරකතන මුතු මේ මට නඩා වැලපෙනවා මගේ දරුවගේ ජීවිතය හොල දෙන්න කියලා. මම ගාල පොඩුත්තාපන ඳුරේ හහිටිය මස හය කකාලයක් වැදන්නද මද්‍රප පවිච්චි කරෙනෙක් ්‍රක්ව උස්කරපු කෙනෙක්ට හඳදුම් කුරු දුමක්වත් අදින්ට දෙන්න එපා කියල කියන්නේ. අඩුම ගණනි බුලත් විඩක්වත් කන්න දෙන්න එපා. මගේ ළඟ ධනිින් වැටිලා මගේ තාත්තල අහිරු අන්ඩල තියෙනවා චාමරටත් මටත් හොඳ. දරනී රසිකයන් පිසංන්න මගේ මුල්ම උපන්දිනේ සුබ පැතුම තියන ප්‍රම කී ති දල් විිස්කින් ඔබ විශවාසකගන්මත් දනී ලන්ඳරමාන සුපුතාට සුභ උපන්දිනයක් කියලා ලබාගන්නත් දැන කට. හවිද රව වැ අප මේ ලෝගල් සිිට වේට් පේස් වැස සම්පූර්ණ නම හිදුනිල් ප්‍රසංගන්දර්මාන පාසල්ගේ මතර රාගුල විද්‍යාලය උපන්ගම මාතර පයිස හතලිස් දෙකක් දේශි පසු නෑනේ හතලිස් දෙකක් කාවා දන්නේෙම නැතුව පවුලි විස්තර පොල විස්තර මමයි මගේ තාත්තා නැති වුනාා දෙදදා ස්දාසේ වසරය හරියට ජනවාරය පලවෙනිද අපි පස් දෙනා පවුලේ තාත් නැති වුනාා තිවස අපි හතර ම මයි අම්මයි අක් කල දෙන්නයි අපි හතර මගේ බිරිද දරුව දැ ඉති පැමිලික තමයි පලවෙෙන් රැකියාව ජීත පලවෙනි රැකියාව කියලා ලහෙරු මම මියසික් එක ශේස්ත්‍රයේ තයි මට ඉසෙල්ලම් පටඩියක් කමුණේ එකන්නේ මට මතක හැටියට දෙදාහ වර්ෂය තමයි මුල්ම ගතමනාව පඩියක් කිය එක හම්බුණේ කියක් කමුණන් රුපියල් දෙසය පණහා එක සන්දර්ශනයකින් ඇබයි හෙමයි එක කියන් ඩෝන එක මක් මදිිකමක් නෙමයි ඒ කාලේ අපි එන හැටියට එක ලොකු දෙයක් එක කාලේ හැටියට හොඳ හොඳ ගෙවීමක් දැන්කාලෙත් එක බලද්දී එක මේ සංසන්ධනයකරොත් එක පොඩි ගානක් කෙළි තුනට ඒවෙලාව අතිශය ලොකුම ලොකු ගානක් දෙද කිය කඔබ ගානක් කළ තිබෙනව. ගීත මගේ ලහිරු රන්සිිලු කැසට පටේ ගීත දාසයක් තියෙනවා ඒ ගීත දාසයෙන් මිනිස්සු අතලටාවේ ගීත හතා අටක ප්‍රමාණයක් සාමාන්‍ය ජනප්‍රියීමමට්ටමේ තිබුණා ඉතින් අද තමයි යගීතත් බොහෝ පිරිසක් ඇහුන්කන් දෙන තත්වටාවේ මගේ මේ යළි නැගටීම තුළ අද එට පස්සේ වර්තමාන නිර්මාණය කර තව තවලුත් ගීතත් එක්ක ගීත තිහකට අගසන්න ගණනක් හෝ ඊට වැඩිවේ තියයක් තිස් පහක් කතර න අලුත් ී යන මුම ජනප්‍රියත්ව තියෙන්නේ බොම සීවිත ප්‍රමාණය බොවාතරෙන් පිගන්නවා ස්යිර හිරු වැඩ සටහනට ොබස් සුති අපේ අරම පිළිගත්තට හිඳදුරින් හොකද මට ගොඩක් සන්තෝ සැල් ඇහරු ඇත්තට ම මේ වාට සුති කරන්නඩන මමේ වැරසරහට අරාධනාකරත් දිපං ලහෙරුගේ වැඩසටහන් ගොඩක් දරඹවා මට අතිශය සන්තෝසයි මේ හොකද මම දන්නා කියන මිත්‍රෙක් අපි ළංඟ ඇසුරක් නොවේති තියෙන්නේෙ මගේ ඇතිවිිච්ච අඩු තැනේ ඉඳලා ඇහිරුමාමයි යත් දැකීමට හුණ දුන්නා පේජීවිතවල ඉතින් එනිසා අනිත්ක මගේ ගමනට බෝම අත හිත දෙපු කෙනෙක් යම් කිසි රූපහනි වැඩසරහනකට පැමිණියනම්ම මට මතකයි දස් දෙක වර්ශය මුලින් රූපහ ඉතරේක ස්ර්නවාහනිය හිරුග වැඩසරණ තමයි ඉඳුල් අන්ද්‍රමාණ කියන ම රූපවාය තිතරෙකීම ඉරි දැක්ක. ඉතිං ඒ සම්බන්ධකන් එක් තාමති සූති අද මේ හරාද නිසා මිත්‍රත්වයට කෞදෙරල් අන්ද්‍රමාණ කිය දැන් ින් ඉදදුරල් අන්ද්‍රමා. ැගෙන්නේ ඉදුරල් අන්්‍රමාණ ලහිරු ජීවිතයේ තේරුම් ගත්තු. මට ජීවිතයේ දිහා දැක්කම තේරෙනවා නිවර දෙභාවේ ැන මොක්ද කියලමොකද මගේ පසු පස ජීවිතයේ මහා අන්දකාරයක් තිබර මනුස්සේ. ජීවිතය කිසිම ආදර්ශයක් තිවුුණ ැ නුසේ රට නයවෙච්ච මනුසේ, සමාජට නයවවෙච්ච මනස්සේ ෙදරට නයවෙච්ච බරක් වෙච්ච නුසේ කිසිම මටවත් සෙතක් නැති එකන්නේ ජීවිතය ඇත්තම කියරනවුණ තිත්ත වෙච්ච කෙනෙක්. නමුත් අද දන්නවා. එහැම දෙයක් උනේ මුණ දේකින්ද කියලා. එකත් එක මට ජයගන්න අවශ්‍යතාවය තිබුණ ඉතිං මට හිතනවාදඉන්නේ දුනනිල්ලන්ඳර්මාන හැම දෙයකින්ම ජයගත්තු කෙනෙක්. සහ එවැනි තීරණාත්මක සමහර ගැටලු ආවට පස්සේ විසඳුව මේකයි කියනෙ හොයාගෙන තින මනුස්සේ. ජීතය වෙනස් ස වුනේ කොතරින්ද. වෙනස් වුනේ මම විශ්වාස කරනවා. මම යම් කිසි ගැලවීමකට ලක්වුනාද. ඒ ගැලවීම තුළ ඉන්න මා විශ්වාස කරන මගේ දේවියන් සහ අදර නය බිරිඳ මට මුණ ගැසීම නිසා. මගේ ජීවිත අතිශ්‍යය වෙනස්වීමක් සිද වඋනාා මොකද මේ. අතහැරල දාපු කෙනෙක් නිමාව එකඇන්නේ. මාව කවුරුවත් ගණන්ගත්තේ නැහැ. මට ජීවිතය ලාහිරු සමහර දේවල් දකිදි මට සිතුන මටත් අනේ මේ විදිී ඉන්න තිබුුණ නම් කියලා. මාව ගනන්ගත් එන හැවරුවත්. මගේ හීනත් එක්ක මට දිනන්න පුළුවන් කමත්තිබ න්න හැ මට අතහිත දෙන්න කිස්සම කනෙක් හිටිය නැහැ. අන්තිමේදී එක් තැනකදී තමයි මට අචිනි උන ගැවුණේ බොහෝ අය මාව දාලයඇත්දී මට කියන්නේ ඇත්තනම කරනම් මම මේ වෙලා විචජීවත් ෙන්ඩුවන මනුසෙක්නෙේ ගකර ජීවිතය හැට නමු අචිනිි අමනට පසේ ජීවිතය ඇත් එක්ක. ඒත් හිට අචි කෙනෙක් ඇවල මගේ ජීවිතේ අතිශය බරවතල කාරණ ටික ඇය විස්සඳන්න මැතිහත් වෙලා මැදිහත්කරුව එක් කල මනි සෑත් ප්‍රශ්න වලට මුුණදී මගේ කැතනාමටික බෙදාගන්න බවට පත්වෙලා මට කාගෙන ඔක්කොම කරගෙන යළි ජීවිත නැගෙට්ටා. කොතරද මියසික් පටන් ගන්නේ ලහිෙරුම් මසික් පටන්ගත්තේ එක්දා සමසය අනුත්තුන වර්ෂය එක්දදා සම්සය අනුතුනේ මගේ පොඩිියක්ක වැඩකරේය සෙලිකෝ සෙලින්කෝ ආතනේ එතකොට එතන හිටියා මුලටම යනවා මේ වැඩකර ඇතන ය කෙනෙක් කීර්ති අය කියලා මාතර කලෙසිකල් කියලා බෑන්ඩ එකක් ඉතිං ඕක මේමි කැනමි යම්ති සිදුනෙල් අන්දරමාන කිය තලයෙන් පස්ස මගර මුලින්කවම දැන් අයි ඕක පට ැවිල්ලක්කේ සංගීත කණ්ඩෑම් ක කිිරිතිල නමුත් මේ මුලම කියන තැනදී. ෙදර තේකොල පටක් ද්‍රම ගැහ ල තිබුණු ලැරු. ඉතින් මේ තේකොල පට්ිත් එක ්‍රමුස් ගහන කාලේ ගෙවල්ලල හරිම කැමති නෑකට ඒැ අපේ අම්මලා තාතල හරි ආසයි මේ අපි වෙන විදිහකට දකින්න. නමුත් අපිට ඇගේ තිබුණ ඉති මේක නම්මොක්ද කරන්නේ. කෝමාරී එතන අක්කගේ වැඩගරපු තැනේ කීර්ති යය කියලයා මාතර හිත් තැටිය අපේ ගෙදර. එනව යනවා මට යාගේ තිබුණ බෑන්් එක ම ට හරි ආසාතතිමුණන මේ බෑන්ඩ්ි එක්ට නි ්‍රම් සට් එක හ කොට චක්ම ලක ක්ෂ ලන පස්සෙ කොහුම හරි මට එතන්ට මොහොතකට සම්බන්ධවෙන්න පුළුවන්කම ලැබුණඒ ද්‍රම් සට් එක වාඩිගත්තවෑ ඉස්සල්ලම ද්‍රම්ස් කහන්නගත්තයේ මගේ ඉස්සල්ලම මගේ පලයි ්‍රම් කෝ ප රේඩ සම්බන්ධවෙන්නේ. පර සබන්ඳ වෙන්නේ ම ඒක හැබයි. ඔය කියපු කතාාවත්ෙ ටික් අයි දුරකටන්න එනවා මට එක්දස් නමුස අනු නමය වර්ෂය මුල හරිියද. සේනකයිය සතුට සුරංග මේ ගොල්ලත් එනවා අපි මාතර කරනවා බෑන්්ඩ එකක් ලයිලැක් බෑන්්ඩ එක නම බෑන්්ඩ එකේ අපි සාමාජිකෝස්ටික සහ තව සහසර කියල බෑන්්ඩි එකත් තිබුණා ඒකෝ අප චාමරල කට්ටියගේ බෑන්ඩ එක. ඉතින් මේ දෙගොල්ල තමයි ගමේ තිවුණු බෑන්ඩි එක සේනකයියා එක සන්දර්ශනකට සවුන් සර්ගනෙනවා අනු නමේ වර්ෂයෙන් පාටිය එකකට අපි ඔයි බෑන්් දෙකමි එකතුවෙ ලෙදා මේ ශෝ එක ගැ්ේ එක බෑන්්ඩැලිට ඕ එතකොට සේනකයියා සතුට තමයි සුන්් කරගෙනගේ කොට මේ පරේච් කියන එකක්වත් අපි හරියට මේ මොකක්ද කිය අපි දැනගෙන හිියන අපි බෑන් ගහන අපිට ආසාාවන පස්සේ ඔතනින් තබෑන් පිස්සුව බෑන් පිස්සුවන කාලේ ඉතින් ඒකාලෙ අපි දැක්කේ සම්පලව සලාද ඔවගේ තියෙන කාලේ අපිට අරමුණක්තිවුන් හෑ මේකින් මේ හම්බ කරන්න ඕන කියල්ලා අඇරු අපිට එහෙම කිසිම දෙයක් තිවුන්නෑ අපිට ඔනුන බෑන් ගහන්න කියන ඕන වචනය විතරයි. ඉතින් සේනකයිය ගෝමර චාමරට කතා කර බෑ ඉට පස අපේ රිදම් ගිට අරවාධනය කර ශාන්තටත් ඒක මාරාධනය ලැබුණ අපි කැස පටයක් තැටිකත කරනවා ඔගුල්ලොත් අපි සම්බන්ධ වෙලා කරමු කියනදකත්තික ඉතින් රුණු වෙන සේක කියන ගැසට පට චාමරයි ාන්තය සම්බන්ධ වන පසි ශාන්තත් කතාතිීල තිබුණා තව මේරේච් යකු බෑඩිට ිහිල්ලකට පුර් පාඩුවත් තියෙනවා. නිවියදකයා සහ තව ගායකයා කියන එකට මේ අපි ඉද නිල් ගම්මු දයකොට ම කීබෝඩ් දන ශිපෙක් කිය ඇතිි රු මම ඉතින් ගියා මේ ඔවන්ගේ රර්ධනය පිට ඉතින්ඒ බෑන්්ි එක සියලුදනාට මම අතිශ්‍යයම සුතිය පුද්ධ කරනවා එදා තමයි ඇත්තට මනු නමේ වර්ශය පපරෙන් සංගල කණ්ඩාෑමට සම්බන්ධනේ රුහුණු වෙනස කැසට පට අංක දෙකේ ඉඳලා මම ඔුන් එක්කා ද කිය සංග මුලින්ම චාම වීරසිංහ හොඳවන්නේ නැන චාමර මගේ හිතවත් ම තියෙන්නේ. අ තුුණා අනු හතර වර්ශිෙන් දලම අපි යාලුවෝ අපිට මේ දවස්සල ව චාහමරටවත් මටවත් අපිට මේ මදම අපි මේ වැෑස්ගත වෙලා නමුත් මේ සංගිත ගමනේ මේ තැනට මිචර අරමුණක්ෙන යුද්ධ පිටියක් මේ මෙහෙමයි කියන මහාලොකු දේවල් ඔඩුවට තිමු නැහලාහෙෝ. එදා දැකපු චාමර වීර සිහ ඔබ අදක්කින චාමටවීර සිහ ොයි ග වෙන සොඳ දකින්නේ අතිශ්‍යය ජන ප්‍රියශිල්පී. ඉතින් එනිසා එයාගේ ඉලක්කට එය ගිය මොකද හඩන ඉති ඒ හඩත් එක්ක අවශ්‍යාරමුණ එයා ජයරගෙන තියෙනවා හොඳයි. ජීත ලක්කේ ඔබට රදින්න කොතනති ලහිරු කෙනටක ඔබකිවගේම දස් දෙේ අපි හම්බැනකොටත් ඔබ තහනම්ගේ මලකන්නන්නේ මුොහම ජනප්‍රියලා තිබන හහිර අපිට අපිට වරදින තැන කියන්නත් මේ ජනප්‍රියත්තය තමයි එකක් මේ සංගීත ගමන අපි දන්න නැහැ අපේ ජීත ලහිරු කොත්තනද තෝරගන්න පුළුවන් හොදනර කෙලමෙේ මියෝසික්ල තිය එක ප්‍ර්නයක්තියවා. ඒ තමයි පිළිගත්ත් නොපිලිගතත්. වැඩි පුරම වෙනස්වීම් සිදුවන හැලහැප්පීම් සිදුවන. වැඩිපුරම පිඩාව සිදුවන එකක් තමයි මේ ම සික් කියන එක. ඒක ඔබට මගෙන් විතරක් නෙවේ. අපේ ඒ කාලින්දරිින කලාශිල්පීන්ගේ ජීවිත ගමන සහ. අද මේ පරම්පරාව දක්වා එකක දැක ගන්න පුළුවන් ජනප්‍රියත්වය ගන්න එක උහොමරි වාසනාවකට පිනකට. ියන් දුන්න කියන්නක මොනවාහරි විදදිකින් ආව කියන්නකු ලොකු මුදලකට සදර්සන වලට යන්න පුොළාගුණනා කියන්නකු ඒකට රූපයක් ඒකටහඬක් ඒකට පසුබිමක් වාහන හැම පහසුකමක් මත ඉදිවනා කියන්නක නමුත් එක තැනක් තියෙනවා වරදින්න දැ මේේ ඔයා ඇහුය මගින් ඇයි හෙම උුණේ කියනෙ ඒ තමයි අපි සමාජ අපි අපි හිතනවා මේකත් එක්ක තමා මේ දේ රැදිල තියන්නේ මේක නැත්තන් අපි ජීවිත කොන්වෙේ ඒක නැත්තන් අපට ජීවිතය අහහිමිවීම් සිදුවේ. නැත්තන් අපිට සන්දර්ශන නැතිවේ. අපිට පිළිගන්න නැතිවේ. ඔයි හැම දෙයක් එක්කම ජීවිතය මද්‍රව වැර ගන්න සිද්ද වුණන. මද්‍රවද ජීවිතය වැරදු. ඔ වෙන කිසිීම හේතුවක් නෑ වෙන මොකක්ද ඉදු නිල් අන්දර්මාන කියද්දී බොහෝ පිරිසකට මතක්වන කාරණ තියෙන දෙකයි. එකක් මද්‍රව්‍යපානය කර එකක් වැටුුණ ජීවිතය ගොඩ නනාාගත්ත මනුස්සේ තිශේ ජය ගත් මනුස්සේක්. මසෙට ොයි කන්න පුලුවන් ඔයි කාරණක මන්දයා දැක්ක මූල කෙනෙක් දන්නවා. ම පෞද්ගලිකම දරෙල්ලේ ඔබේ කාරනාවල්ද තුන්ගේෙනිසා හතර තුන්ගනි කාරනාවට වඩා කැමති මනුස්සෙට වැටෙන්න්න පුළුවන්. දැනුවත් හ නොදනවත් බැම වැට් නුස්සේ ැගිත්වාගෙනක තම තන වට මදේ ම වැට සහන දැත්තම දුරල් බට කතාකරදත්ම හිතුේ මේ මාත්‍ර කඔබ කතාරන්න කැමති මංගම ඇහුවත් එකයි මේ කතා කරන කැමතිද කියෙන න එකක්. නෙක් තිරට පුලුවන් මේකැවිල්ල මොකක්ද මේකින් කතා කරන්න ඇත්තං නැවතත් මෙවැනි දේවල් පිළිබඳ මේ උලුප්පාද දෙමි මද කියන ැවයි මහිතනවා ඉට වඩා ජීවිතේ වැටිල නැගට පුක් කනෙ හරට මේ කතන්දර කියන්න පුල හොඳම කන කො මොකක්දවා මගගේ හන්න කොහමද නැකිටේ. කොහමද වැටුනේ මොකද වනේ වැටෙන් මංහට කිව්වනේ වැටුනේ මර නිසා. මදරලට බ න කො? ලහිරුව බැවීම කිය එක මසික්නි සාමද ඔවු මසික්සා මසි කනය අපි මේ මේ එකන්නේ ඇසුර කියන වැඩිුවෙන් එකට ඔබ දන්නවද කලාකාරෙක්ට ඇසුර වැඩිුවෙන් මියසික් නිසා යා මේ ඔ ඔබත් ශ්‍රේෂශ්‍රෙන්ි ලහිරුවන්න ඔබ ම එකැනෙ මත් ඔබත් අඳන ගත්තු කලාශත්‍රයේ අතිශ්‍යය ශිල්පීින් ප්‍රමාණයක් කියන්නවා හැබැයි හැමෝමත් එහෙම නෑ ක ප්‍රශ්නයක්ය මේකට සම්බන් දක්කොම හෙනම් අපිත් හොඳින් ඉන්න කියලාව අදන්න දෙවාට මේක තියෙන ගට්ටනය තමයි ඇඩිටවෙන එකැන්නේ මද්‍රව එක්ක සම්බන්ධ වෙනවා මේකට ඔහෙන් හරි. වැ ඔබ දකිල මුල්කාල ඔබ හෙම නෑනේ නෑ නෑ හ එක තම අපිේ ලහිරුල සම්බන්ධේද ම මට හිතාගන්න බෑලහිරු මගෙන් වට දිනවකාවනු මතක නෑ කවදද කියන එක. නමුත් මේක කිසිම කෙනෙක්ට මම චෝදනා කරන්නේ නැහැ. මේක මගේ වරද මේක මගේ පසු බෑමක් හැබයි තනියම නොවේ. මේකට යම්කිසි විදිකින් අපි තෝරගන්න, යාලුමිත්‍රයෝද ඕ යාලු මිත්‍රියෝ තෝරගන්න පිරිස. ඉතිං අපිට සමාජි හදන්න බෑලාහිරු. දැන් අද අපි දෙන්න මේ කතා කරා කියලා හට සමාජ මේ නිවැරදිවෙන්න නැහැ. සමහර විට මේ මේ කියන කතාව අහන කෙනා සමහරට මාත එක්ක විරුද්ධ පල කරයි. මේකට කමන්ටික විරද්ධලෙස වැටි නමුත් ඇත්ත එක න මේ ැ වැටච්ච කීදනෙ නැටින්න පුලුවන්ද. වැටිච්ච අය නැකටින්න පුළුවන් කියන්නේ. ගේ හිතදන්න නැකට්ටේ ම කියලා සකට ඔබේ කතාාව වහලා ඔව මෙවැනිම තත්ත්ව ඉන්න කට්ටියට ලහිරු ඔබේක විශවාස කරන්න ඇත්ද හ ම මම මම මේ වර්තමානකන කියන්නද මා සමග මේ වෙලා වේ ඔබත් මමත් දන්න බොහෝ කලාශ්ල්පේන්ගේ අම්මල තාත්තල බෙලින්දෑවරු දුරකතන ඇමතුමේ මට හඩා වැලපෙනවා මගේ දරුවගේ ජීවිතය හොල දෙන්න කියලා. ඒයි දන්නවද මොන තරම් ශේෂ්‍රයයේ මොන තරන් දේවල් කරගෙන හටියත් මම දන්නවා මං ජනප්‍රියත්වේ සංගිත කණ්ඩෑමක් කරහා යනකොට මට කඩා වැටනු එතන නං මගේ පස්සෙන් කිසි කෙනෙක් ඉන්නෙ නැහැ මං වැටිච්චවෙලේ. මොකද කිසිම කෙනෙක් කැමති නෑ මත්ද්‍රව්වෙලට සම්බන්ධ කෙනෙක් එක් හිතවත්කම් පවත්වන්න. කිසිම කෙනෙක් කැමතිනෑඇලාහිරු. ගෙදරකට ගන්න කැමති නෑ. සමාජකට ගන්න කැමති නෑ අඳුන්නල දෙන්න කැති නෑ. එකත් එක්ක මොක්දන්නද වෙන්නේ අන්ත අසරණ වෙනුවේ මනුස්සය එතකොට මේ අසරනගමත් එක්කඌූ හොරෙක් පහ දඩේ කුඩුකාරයෙක් කියන තැනට වැටුවට පස්සේ කෝොමදේ මනුස්සයට ගොඩ නැකීමක් කන්නේ. නමුත් එහෙම වෙච්ච පිරිසක් අද ඉන්න වනං ඔය කියන සමාජවල් ඔක්කොම මාශ්‍රය කරලා අන්තිමේදී මාත් එක්ක එක්කාසු වෙලා මම ගොඩ නකපු පිරිසක් එන්නවා ඒක මම මේ නිහට වකරේ. ොකද දන්නවො සාමාන්‍යෙන් කතාවත්වය ඕොනේ අපේ සමාජයේ රහසින්නේ පවු කරන්නේ හැබැයි පින්කරනකොට මේ හොට පේන්න පින්කරනොගෙලා බැලිපිට ිිට මම රහසිඒ පින කරගත්ත දන්න අය දන්නවා කාටද කොමද කරේ කියලා. ඉතිං තවමත්තේ මෙහිවුමේ මං ඉන්නවා. කොයි තැනට කොයි වටේඋන තැනට ගියත් අවසානයට මට දුරළ කත නැමතුවෙන්නේ යි කහොමද මේකින් ගොඩ වෙන්න කියලා. කොහම දෙතරමගොඩන්න. ඒකට ලහිෙරු ලොකු මෙහෙුමක් කර්ඩවන තමුන් තමුන් එක්කම. ඔබ කොම දෙක්කරේ මට අර්තිශ්‍යය ජයග්‍රහණයක් ලබන්න මට මගේ බිරිඳ පසු පස හිටියා. මොකද එයා තමයි මට හිටිය ලොකුම හයිිය මොකද මනුෂ්‍යයෙක් පාවිච්චි කරනවා. ඒ මනුෂ්‍යයා තුළ තියෙන සැබැහැව ිය මාදර එලියටෙන් ඕන බොකටද මංවාගේ කෙනෙක්ට ීවිත දෙන්නේ මොකක්ද මගේ ඇති වැඩි මට දේපල හිමි මනුස්සේත්. මට යානවා නෙහිමි මනුස්සේෙත් මගේ පරම් පරවෙ පූදල හැමොේ ලොකුවට තියද නැෑ. මම අතිශ්‍යය පිරිහෙච්ච කොටින් මකිවවේ සුවිසයිට් කරගන්න කීප වතාවක් ත්සාහ කර මනුස්සේ අවස්ථා කියක අවස්ථා ගණනාවක් මට මතකෑ මම ජීතය පවෙලත් පම් බූ නැත්තන්. මත එකක පාරක්ම ගාල්ල දෙවට හන්දේදල පාන්දරත හෙහිරු ගාලු මා රුණුක මාරය කියල ෝචි දෙදක් කිය එකක දකුණේ කට්ටි දන්නවා. ගාලකුමාරි ්‍රේන කියෙනන ටහිම් එක මම හරියට දැනගෙන අම රේල් පාරට බැස්ස. හ දන්නවද මේටේ උදේ බායනකොට කියනට රේල් පාරි ොල්මංන් තේෙ. හ දන්න ඔ මට හොල්මං වලට වඩ ජීතේ ට ප ච් නු සේක්. ඒ වෙලාවෙ කෝච්චි පාරදිගේ පයින් ඇවිදන්ගේ කෝච්චියයට බෙල්ලතියන් දොනුමයි කියලා. හැබයි මම ඒදට මම ලෑස්ති වෙලා ඉන්නකොට එතන දීවර රැකියාව කරන ඔය දීවර පවුල්ලින්න වඔය හරිිය ඒැන් එතට කියැනෙ දෙවට හන්දී කියලා ඒ කෙනෙක් කොමරි ඒ වෙලාවේ මට පයින් ගහතමයි පැත්තට දැම්ම. එක මනුස්සයක්. මනුස්සය මට පිස්සෙක් දෝයි කිය ඇැහුවා. ඉතින් ඒ ජීවිතය බේරුව බේරිල්ල අද හිෙරුත් එක් ම කතා කරනවා ජීවිතය ගොඩන ගාගෙන. බැරි නෑලහිරු මේක පරාජය පිළිගෙන පැත්තකට වෙන්න පුළුවගක් නෙවේ හැබයි කෙනෙක්ගේ අතහි තෝන මේකට ජීවිතය ගොඩනකා ගන්න හ දන්නදම මේ කතාගරට මේ අපි දෙන්නගෙම වැට සටහනය අතරෙත්. මේක විකාශනය වනි අතරෙත් අ හැරු අනේ කකිහි දෙනෙක් මේ හරහත් දුක්විදෙනන නොද කියලා. අතිශ්‍යය දුකක්. ඒ දුක තමුන් විතරක් නෙමේ මුළු පරම්පරාවක් ම දුක්විදිෙනවා. මේකට මොන අධ්‍යාපනය මොන්න සුදුසුක මොන ඩික්්‍රියක මොන්න වලව් පැලැන්තිය වුුණත්. මේන වේදනාව හැමෝටම එකයි. ජීත ගැන මාරයිනෙ ගොඩයන්න පුළුවන් බැරි ෑ. පුඩරුත්තාප පන කඳුරට කිය හිටියා මම ගාල පුොඩුත්තාපන කඳුරේ හටිය මස හයක කාලයක් එතකොට මගේ ජනගදීප්ත කියන මගේ අදන හිතවතා තමයි ම වෙතැන්ට ඇතුලත් කරේ මේ කිසිම මේ පවුලෙන් යාති නෙම මිමිනිස්සු යාලුදම ඕ යාලුකං කියන්නෙත් මේ ලහිරු මේ මහාලුකු යාලුකක් නෙමේ නමුත් පට හිතෙන් දෙපාය ඉතින්න්නේ නිසා හොද හිත්තවයන මිනිස්සුමට ල්ලෝටහිටිය මට විතරක් නවෙේ හැමෝට න්නවා මැත්තිනෑ මේ හැබයි තමුන්ගේ හිත තියන් ඩෝන මට මේින් කැවඩුවන ගැලවෙන්ඩුවුන ගැල න්නු කියන දේ තියෙන් ඕන මගේ තන දෙවියන් හොතම දේකර ඉතින් මාසායක කාලයක් හිටිය මෙම දෙකුත් තියෙන ඔොලයිරු කතාගර වැඩදවද වේ කතබ වට නොයක මං ඔබේ කතාවර ඉඩ දිල දන්නේ මේ ජීවිතයේ. නොරුත් ාන කඳතුරුවකින් දින්නවා නං සමහරු මම එක තැනක දිමං ඇව්වා මම කදුරු වලට යනමං යම්ගසි දේවල් වැඩ සතහන් වලට මම යනවා මොකද පපුතේපතේ දැනුවෙන් විතරක් නෙවෙයි මම මේ අත්තින්ද පු කෙනෙක් නිසා මට ලමයිට කතා කරන්න ලේසියන්ද මම ජීවිත බොහෝ පිරිසකට කතා කරනවා. ඉතිං ඒ තැන් හැම දෙයක්ම කරන්න බොම රහස්්‍ය භාවේ තියාගෙන. කද ඇයිදන්නොද මේක ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් මෙතැන ගිහිල්ල මේ මම මෙතන් ටවා කියලා සෙල්ෆී ගත්්දාල ෆොට එකක් හලා දාන්න පුළුවන් තැනක් නෙමේ ඒ නිසා ජීවිතරැ ෝදගිරිිත්තේ ඔූ ඒක නිසා වාරක්ෂා කර යුතු බොහෝ තැන්වලට යනෝ හැබැයි සමහර තැන්වල මන්දාකිනවා ඒකාලෙහිට පුචරිතය යළිත් කන්දුුරේ ඉන්න දැවා ඒකැනෙ තුන් හතර පද වතාව මේක වන්දරාව යනුවගේ වැඩක් වෙලා කට්ටි කියැන එක සෙන්න්ටර් වන්දනා යැනෝ කියලා සෙන්ටර් එකක් තියන්නේ මද්‍ර පාභච්චි කරපු කෙනාට ඕ ප්‍රතිකාරයක් ලබන්න තමා හැබැයි ජීවිතය දීල එලියට දානකොට ආහිපාරක් එකට ඇබැ වෙනවා කියන්නේ එකෙනා උලක් කරුම යදද කරුමයක් කියන වචන නමම් පිළිගන නැහැ මේලයිරු කරුමයක් නෙමේ මේ අරර විච්චිච ටික දැ මම දන්නවනේ මම සුවිසයිට් කරගන්න තැනටම ගියා කියලා ඇත්තර මම ඒ තැනට මම ලෑස්තිවෙලාන හිටේ ඔක්කොම අත ඇරලා එකකොට දැන් නිකමට හිතන්න මැරුණනම් මගේ මතකෙ තියෙන්නේ කුඩු ගහලා ඒ ඇන්නේ මැරිල ගියා උච්චරණය මතකේ හැබයි හිට පස්සේ මට ඒ එකක ඒ රිදීම මට හරියට දැනන්න ගත්තු හද මට බයක් තියෙනවා. ඔන්න ඔය බය හැමෝටම දැනෙන් නති නිසා යළි මේකට ඇබ්බැවීමට ලක්වෙනවා. මෙකට විශේෂ කාරණයක් තියනවා. මං මේ වැඩසටහන නරමන මේ සම්බන්ධ වෙන්න තරුණෙක් හෝ තරුණයක් හෝ පවුලේ ආභාචම බෝවායට කියන්නේ. විසුදුුබක් හැටියට විසදුන් හොයන ලහිෙරු මද්‍රව පාච්චි කර කෙනෙක් අනි වාරයෙන් කරන්න. මේ එකැනේ පසු බිමෙන් දෙන දේ තමයි කුඩු ගහන්ඩ එපා අරක් කුටිකක්්බේලා හිට පා එතකොට කියනව ගංජ ගහණ්ඩ කියලා ඕව හොඳයි ගුඩු ගාන්්ඩ එපා ඔය දන්නවද මද්‍රව පාවිච්චි කරෙනෙක් ක්ෂේ උස්කරපු කෙනෙක්ට හදුම්කුරුදුමක්වත් අදින්ට දෙන්න එපා කියල කියන්නේ අඩුම ගානේ බුලත් වෙඩක්වත් කන්න දෙන්න එපා. ඒ බ්ලඩ්ඩ එක යළි පනනැංවෙල ක්‍රියාත්මක වෙන්න බලනවා කියලා එකැනෙ අඩු ගානෙක් මොනහර අනවශ්‍ය විදිහට බිහෙත්වත් බොන්න එපා එහ ේතුව තමයි මේ මේකේ ලොකු ප්‍රශ්නයක් මම හිතාදාගත්ත විදිිය ම කතා කරන විදි මේක තව කෙනෙක්ට එහෙම කරන්න බැරිවේනි ලහිෙරු ඒ නිසයි වට පිටාව එයායට හදල දෙන්න ඕනේක තුරව ඉතිං මේ ලොකු රංඟ මටලා රි මට මේක උතරත් දෙන්න මේ එවැනි කෙනෙක්ට ගෙදරින් නැතම් පවුලෙන් කොයි වගේ සයෝගයක් බද තුද වෙනි පුද්ලක්ක එක මුදවා ගන්න පවුල්ලේ එක කෙනෙක්ට පවුලෑයට එපව ොලාේරු පුලෑක මුලින්ම පවුල්ලට තින ප්‍රශ්නයෝකයිැන මේ කියන ඕනේ නවත්තන්න කියලා මේ නවත්න්න මේක නවත්තන්නකට දහහිර මේ එක තැනකද අතිරක ගන්න නවත්තන්න බැරි නම් ඉතින් මේ පුුණ රුත්තාාවන ගන්තුරුවම් මේ එක මනුවත්තියන්ට ඔන්න නවත් අන්න හාන ැත්තුවවා හොඳදයි කියලඉන්න පුලුවන් දෙයක් නෙමයි මේක ඔටෝ මැටිකලි සිද්ධ වෙනවා ධනයක් පවශ්‍යනෑ. මේකට එතකොට ගෞරවය වශ්‍ය නෑ. මේකට බට පරිසං වෙන්න ඕට කිය අවශ්‍යතාවයක් නෑ. මේක මුදාහරිනව සම්පූර්ණ.ඒ මුදාහරින්නේ තම එකන්නේ තියනොඔක්කෝම සෙල්ලන්ටික මේක දාලපු හො මර තමන්ගේ අවශ්‍යකාරණය කරගන්නවා. පවුලේ මිනිස්සුටිකෝක දකිනවනේ දැන්ව ඇහුේ පවුලෙන් හොමද මේ පවුල ටිකෝක දැ දකිනවනේ ුැ ිතන්නකො ම. මගේ පවුල ඇට මගේ ඕක දැක්ක නඇද මගේ තාත් අධතිශය දුක්වඳ මනුස්සේක් මගේ ළඟ ධනිින් වැටිලා මගේ තාත්තල හිෙරු අ්ඩල තියෙනවා දන්න අද මට මතක්වනවේ මනුස්සයා පුද්ධම විදිට අසරන වුණා හැබැයි එයා එයා මාව එක තැනකවත් අත් හැරියනෑ ඇත්තමට කතාව අල්ල හිඩියා එයට පුළුවන් ප්‍රමාණින් මුසගේ වයසට වඩයි මනුසේමල්ලගෙන හිටිය පවුල එරුමට ඇත්තන රි කනලාටි මතක් වෙති හොඳ තාත්ත කෙනෙක් මට හිටියේ ආර්තිශ්‍යය හොඳ තාත්ත කෙනෙක්. ඒ තාත්තා හැබැයි ඉතාත්තක ඇස්ත දෙක පියාගන්නකොට තාත්තා නැතිවනේ මේ හිඳදුනිල් අන්දරමානව දැකලා එකත් ම කියන්න වන ඔබය තොර හැදිලා හම්බූයා කැන්නේ ආතිශ්‍යය ජයග්‍රහහි තැනැම්ම තමයි යා ඇස්ෙක පියාගත්තේ.රි. උබ හැදුරට පසේ නැවත ඉපදීම ඔබේ ජීවිතය ඔබේ බිරිද උබට හම්බ වෙනවා ී විත වෙනස නවා ඒ වෙනස්සීමත්ක් කොහොමද වෙනස් වුුණට පස්සේ හිටපු ඉඳනල් අන්ද්‍රමානව අර සංගීත ශ්‍රේෂත්‍රය තුළ හිෙට උමිතුරන් පිළි ගත්තේ ඕ විශ්වාස කරාද ඔබ වෙනස් වුනා කිව්වට අවශ්‍යතාවේ මත විශ්වාස කරා ම හිත වැඩේ ගන්නද ඔන්න වැඩේ ගන්න නිෙමේ එ එහෙම ඒ වචන බර වැඩිට මත්ම වැඩේ ගන්න දෙනේ යම් කිසි විදියකින් ඉදුනිල් අන්දර මානත් එක්ක තිබුණු සම්මුකත්වය යළි ගොට නැෙන කොට මිනිස්ස දැනගත්ත වට පිටාව තියෙනවනි හිරුම ඉදුුනිල්ල අන්ඳර මාන කියන දේත් එක් කලා යමුතුවෙන්ම මේ මනුස්සේනවනි ඉතින් මම කරපු මෙහෙහිුමක් තිබ්බන රාජකාරයක් නෙමේකරේ මෙහෙුමක් වචනම ව එක මෙහෙවුම කියන්නේ මට පුළුවන් තුන් අතරධනෙ ුස්සන තනි කළුගල තනය මුස්සඩ ඒැන කළුගල නව ම මේ එකැ ෙමං කරන රැකියාවන් එක මෙහෙවුමක් ඉතින්ගේ මෙහෙවුමට මට ලොකු හයියක් එකට ලොකු විශ්වාසයක් සහ හැකියාවක් තියෙන නිසා විශ්වාස ැකියාව ඇතියෙන් දොනන ඉතින් ඒකත් එ එතන යළිමාව පිළිගත්තා හැබයි ප්‍රශ්නය බුණ ප්‍රශ්නය තියෙන් ඕන අයළඟ තිබුණ ප්‍රශ්නයද සැකේද ප්‍රශ්නය සැකයක් නෙවේ සැකයක් න සැකයි ප්‍රශ්නය හැදකක් මොකද යමුකිසි පල් මොකක් කරි විදි ප්‍රශ්නයක් තියෙන කෙනාට ඉදුනිල් අන්දරමාන අතටත් ප්‍රශ්නයක්ඒ ප්‍රශ්නය තියන නති ගටව එක තියෙන්නේ කෙනෙක්ගේ ගොඩ නැගීම සහ ඉදිරි අනාගතය පිළිබඳව තියෙන දැක්ම සහ සැකඇත් එක්ක ප්‍රොෆසිෂන ජලසේකද වෙන්න ඇති මට එහෙම කියන්නට ෑ මකද මන්ගේ පුද්ග ලංගෙහිත් ට නහරියට මනිශ්ෂය කරන්න බැරිහන්ද වචන හඟගන්න නොද මෑ මෙහෙමයි අහිරු අපිට දැ අතක වැඩකරන්න ගේ මගින් ඔයා මුලින්ම හෝනේ චාමර විර සිංගැන න්න තන කොද කිය එතකොටඒ මනුස්සේ ටර්ට් එක මනුස දන්න කෙැකවන එක දින්න ෝ දැක්කනේ ඒ වගගේ ඉතුරල් අන්තර අනත් එම නම් කනුව එෙනන කියන්න ඉත දකින්න්න ඇති. ඉතිං මට ඉන්නවා චාමරටත් මටත් හොඳ ආදරණී රසිකයන් පිටිසන්න. එකැන ඇත්තරම කියනවනං අද මේ විදිට වත් එක වාඩිලා ගතා කරන්න මට මේගේ පවුලෙ පසුබීම ක්කොම කතන්දර ටික පත්කින් තිබ. මේ රසකයෝ ගන්දනාවනං කියල නිම කරන්න බැරියාදරයක්. මට හරි ආදරේ. මං ඒනිසා එ සියලු දෙනාටම මතිශස් සතිපන්ත වෙනවා කවුරු මාත්‍ය එක්ක මුණ ප්‍රශ්නය හිටියක් එකන්නේ ඒ ප්‍රශ්නය මගේ මගේ හිතේ ප්‍රශ්නෑ මක හයක්කවත් තරහනෑ මට ගෝසිිප් ඇදල තියෙනවා මට හිසාගල්ල තියනවා මට පිඩා කරල තියෙනවා මට ෂර්ට් කොලර එකෙන් ඇදල මට අවශ්‍යදය එකැන වෙන කෙනෙකුට අවශ්‍යදය මට මයිකෆෝන කියපන් කියන වචන කියපු තර්ජනය කරලා තියෙනවා මට එවැනි ඩැඩි පීඩාකාරි අවස්ථාවන් ගණනාවක් මුුණදීපුම් ම තමයි රසකියෝ නිසා අදම එතැනෙන්නේ. ඉතින් ඒ හැමෝටගමං ස්සූතිවන්තයවා පරාජනවීආපු ජය ග්‍රහහි ගමනක් දුන්නේ. ආදරනී රසිකයන්දකට පංගුකාරයෝ. මන්ගේ යිල්ළග මත්‍රකාව කතාරන්න කලින් ඉළංඟ දේට යන්න කලින් දැන් පදුව සංගිත ශේෂත්‍රය ගත්තම මේ මියසික්ෆිල් දෙගත් එක මද්‍රව්‍ය යා රක්කූ, සිකර ගංජ හරි එකන එකට මැදිල තියෙන්නේ. ඔග මාපාපයක් ලහැරු අපේ රට විතරක් නෙමේ ඔය බලන්න බටග තර වැඩිපුරම් බටහි රටවල්ව ලඉක්දලා සියලුම තැන්වල කලාව කියන එකත් එක් මද්‍රව්‍ය යක්ෂය දීලා තියනවා දරුණු ලෙස හැබයි මේ මේකට වෙලා තියනෙල් අහෙරු අපි මංගර මුලින් කිව්වේ එකයි අපි හිතනවා මේකත් එ එක සම්බන්ධ වනා උනේ නැත්තන් අපේ ගමන මේක කරන්න බැහැ කියල තනක් ඒන්නේ තීම් එකක් සෙට්ටලා මේ නොවුන් නොත් මට ඊළඟ වීඩිය එකරගන්න බෑ මට ඊළඟ සින්දුවෝ ටෙලිකස් ප්‍රෙණි න මට මේ මේ ශෝයක මට නැතිවේ මේ ටීම් එක නැතිව නොත් මට මගේ ගමන ඉස්තරහට යන්න බැරිවෙේ කියන එකත් එක්ඒ අදාළ යාලු පිරිස එක 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 වැඩිවෙන විතරවෙන් ඉතින් ඕෝකින් අ එකෙන් දෙකින් පටන්ගන්න එක ඉට පස්සේ තුනෙන් හතරෙන් ඉවර වෙලා හවු නෑලාහිරු. ඉස්සර සංචාරයත්දේ ඉස්සරෑ ම එකැ ස්සර කියල. එයාපෝට් මට ආවල්රට ආවල්රට කියලා කියන්න වශන. එයාපෝට් එකෙන් අපි ගන චන්ද්‍රසන හටිය ආරච්චි මහත්මය ගන්නන්නේ වෙන ටීීම එකක්. එකම ටීීම එක තමාටීීම එක චන්ද්‍රසන හෙට්ියආරච්චි මත්වයාාව තෝරගන්න පිරිසත් ඉදුනිල් අන්දර මාණිනවාකු හෝ සහ තව මාත එක්ක යන පිරිසක් කියෙන් න්න ඒ තෝරගැන වන්න එ පිරිසා. ඇයි හම ෝරගැනීමට පියේදා ලක්කුණේ. ඒක ඇැනෙ දන්නවා චන්දසේනි හේටියා රච්චික් දෙක්ක ඒ ටීම් දෙක මාරුකරන් ගිල්ල වැඩක් නෑ ඉතින් ඔන්න ඔය මෙන්න මේ ටීම් එක තම අ වෙනස් වෙන්න ඕන. ඒ නිසා අද මට පුලන් න්දේ ෙට්ියරච මාර්මක ටිම්ම එක කත්ත එකක ගීල්ල ඒ මනුස්සේ එක කාපරයට වෙලා ඒ ලැබෙන දෙයක් කාලබීල සින්දුව කියලා හම් වෙන ගත මනර ලංකාවටන්න. අදමකද ජීවිත කියන්නේ අද ජීවිතය ලහිරු මේ කාල අත්තරම සන්දර්ජන නැහැන කලාකරුවන් සීරුදනාම ඇන හිටලනේ තියන්නේ. ඉතිං ජීවිත පීඩාව කියනක තැත්තෙන හැතියෙනවා අහිතර දැනවා වේදනාව දැනවා. මොකද අප අර කලාව කියන්නේ සික්්‍යකන්නේ මේක මත හරියාසයි ම කිසීම කලාකො දන්න ෝද. කවදාවත් පැන්ශෙන් යනම කියන්නේ එකයන්නේ. ජීවිතය මේකේ අවසන් වෙන කාලයක් ඉතාගන්න බැරි තැන තමයි කලාව කියන්නේ. ඕන කෙනෙක් අන්තිම හස්ම පොත දක්වා ඇැනනි රංගන ශේෂත්‍රේවා ගාන ශෂේෂත්‍රයේවේවා හිෙරු කලාවට හරි ආදරී කලාවත් එක්ක පැඳලින්න පුතුමා කාරුමන අාවත්තියනවා. ඉතින් මේ කාලෙ සියලු කලාකරුවන් මේවිදියට ප්‍රශ්ණික පට ලැවෙලා මේ ඉන්න කොට එක ලොක අවුලක්. මේ කාලේ මට හිතුනව ජීවිතය කියන්නේ අර දැන් ගෙවීගිය පීඩාව අත්්‍යඳපු කෙනෙක්නෙ හැබැ ඒකත් එක බලද්දී මේක මටක ලොකෝට දෙනෙන්න නවද මීටේ හායකක් මං පවු කරලා තියෙන්නේ මගේ පැත්තිහ මං අනිත්ත ඇත් එක්කනේ මං කියන්නේ මගේ පැත්තිෙන් ඒ නිසා මේක හරියයි හ ලබෝය මිදුරින් වන කලාවේ බැඳීම් ගැන? තරම කලාශේශ්‍රයේ බැඳීමම තිබෙනවද ගයක ගායකවන්ගේ සංගිත කණ්ඩා ඇම අවංකෝ කතා කළුත් බැඳීම කියඇනු පොමක්ත් බැඳීමක් කියලා සහයෝගය මිතු දම ජපි දකිනුවන් ලංකාව සංගිත කණ්ඩයම් ගත් තම විවිධ පදනම් තිබෙනවා විවිධ සංගම් තිබෙනවා විවිධ ඒක රාශීවීම් තිබෙනවා ඇතර මේ සහයෝගය තියෙනවද ය කොහඒවත් ැති අඩුවක් පත් කරන්න හදන්නවට ශෝස්නති කරන්න. එක මුතු ඕ මුතු හොඳට බලාගන්න පුළුවන් තනක් තමයි. මේක මේ බෝරු කතාවක් නෙමේ සන්දර්ශනයකට ගියාට පස්සේ කලාකරුවන් පෙළගැසිලිඉන්නවා. ඒ වෙලාවෙ තමයි මේක හොඳම සමගිය බලාගන්න පුළුවන් මොකද ලිස් එක හද්දි තව ශෝස්තියෙද්දී හොඳට ලොකු සමගියත්. ඇත්තට ම අයිරු නෑ. ඔ එ බොරු කතාවක් කලාකරුව එකමුතු නෑලහිෙරු. කලාකරුවෝ එකමුතු නම් සංගම් තීන්ඩ ඕන එකයි. බෙදෙන්න්ඩ ඕන නෑ හ දන්නවද මේකේ ලොකුම විපාග තමයි. අපිට බොළුවන් ලහෙරු ෆොටෝ එකකින් පෙන්න්නන් අපි හරි ආදරින් ඉන්නවා කියලා. නමුත් ඇත්තට මෙහෙම නෑ ම මේකේ ලොකු කාලයක් මැද කාලයක් නොසිටියත් මම සංගිත ගමනාවපු නුස්සෙක්නේ. මේකේ යන් ඩෝන කෙනා මුොලෙන් යනවා ගන් කපටිකම හරි මොලෙන් හරි කහෝමාහරි යනවා ඉතින් හැබයි සමගියක් කියලා ඇති කරගන්න උමනාවක් කණ්ඩායමක් හැටියට එ එහෙම ක්ැනෙ සංගීත කණ්ඩායම් බලන්නදැන්නේ කී බෑන්් කීයක් හැඩිලද බෑන්්ඩ එකින් තව බෑන්ඩි එකට කීදෙනනෙක් යනවත එත්ලින් ගීල්ල කීදනෙට කීදෙනනෙක් දොස් කියා න්න අරයා ශෝලක්‍රදාන්න එපා එයා අරකේ අරටීම එක මෙහෙමාවත් මෙහමුවේ කියලා කීදනක් කියනව ඇත්ද එතකොට ඕවගේ බොහෝ දේවල් තියෙනවා දේශපාලනිික වෙච්චා එතකොට බලපුලුවන් කාරකමින් යම් ගසි විදිියකින් තමුන්ගේ තියෙන ආපුකාල සීමාවත් එක්ක ගන්න හයිය මේ හැම දෙයක් එක්කම තමුගේ ගමන හදා ගන්න කියන ත නනිත්ත්‍යේවත් එනකොට ිතන මහා ගට්ටනයක් තියෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඒවා එලියට නොදැක් අත් මේක ඇතුලේ ඇත්තටම සහරවස්ථාව සමගයයක්න කෙනෙකුට කෙනෙක් නැ කෙනෙකුටෙනෙක් විවේශනය කරන අවස්ථාව වලන්නේ නැති වෙනවස්ථාව හෙමතියන මගේ හැමනෙම බෝහම හොඳම ිනිසුන් ඉන්නවා මට හම්බෙලායින්නවා ඉතාමත් වැදගත්න කලාශේෂ්‍රයේ සින්දු කියන ශේෂ්දයටට මංකැමතීම නිසුත්තේ කාශ්‍රය කරන්න තරම් හොඳගු ම උදාධාරණයක් දෙන්න නිහල් නෙල්සන් එතු මාමාත් එක්ක කොරෝන මේ වියසනය ලංකාවට මුල් ගල තබන්න මේ කරුමය පටන් ගන්න අවසාන සංචාරයට සභාගුණ කුවේට් ගියා එතකොට මම නිහල් අයියා අපි චාමරත් ගියා අපි ටික ගෙල්ලම නිහල් අයිගත් එක් දැන් අපිට නිහල් ලෙසන් මහත්ම හම්බෙනෙ ම මේ කියන්න ගත්තෙමකොද මේකකාහන් එන්නගොට කියන්නේෙ මේ කලාකාරු අතර මේ සමගයක් නෑ කෙලිකව කියලා නැනෑ හොඳ මිනිස්සු ගැයි ම මේ කියන්නේ නිහල් අඇගලා එක කතා කරන්න අපිට මේ අවරු ගාණනටම තනීම අවස්ථාවක් කම්බුන්නෑ ශෝලටනව නවා දකිනම ටි ක විර සම්බන්ධගම. එතුමා සහට විශේම සන්දයන හෙට්ටිය අරච ම අයත් එකක කතාගල තියෙනවා කුම අර සිටි පතිරන මේවැනි අතිශ්‍යය බලවත් චරිතක විශේෂෙන් මං අවසානයෙන් මම නිහල්ලයකින් කියන්නේ ලහිරුහ ඒ කාලේ සන්දර ජතමලට ගිය එක මුතුව. ්‍ර්ණ තිබිල යෙනවා නමුත් හරි ජොලියහන්ගන්නකොට පුත්තුම සතුටින් කතා කරන්න ඉවරයක් නෑ අගේ කරනවා ඉතිං ඒ තිබික්්ෂ සම්බන්ධකං ඒ කාලෙ කලා ජීවිතය වූ එමනි සුත් හරි ොලියෙන් ඉඳලා හරි පන්න අරගෙන හැබැයි අදටත් බලන්න ලහිරු අපේ අම්මලතාත්තැලකින් අහත්දී ඒ පරම්පර අද රියලෙටි ශෝවලකාගේ සිදුද කියන්නන්නේ ඒ පරම්පරාව ගීතතාම ඒගන්නේ පරම්පරාව හොඳ දෙයක් මේ පරම්පරාවට තහ අනාගතයට කරලා ගිහින් තිලතිෙනවා. ඉතින් එතන තිබලති ොහො දෙක මුතුවක්. මේ ඉන්න එන්න එන්න මේ තාක්ෂණය නවීකරණය බෑන්් වැඩි දැන් ආටිස්ලට වඩ බෑන් වැඩි. ඉස්සල බෑන්්ඩ අඩු යාටිස්ල වැඩිනේ දැන් ආටිස්ලා අඩුයි බෑන්් වැඩි. ඉතින් එතනෆෝමරි බලන්නේ තමුගේ බෑන්් ගොඩ නගාගන්න උපරරිීම දෙයක් කරන්න. ඉතින් ඕහ එක්ක බලද්ධි දේවල් කරද්දි සමාර්තැන්වල සමගිය පලළුද වෙලාතියෙනවා. ඉර ඔබ ගයකෙක්න ගායකන්ට තමන්ගේ ගීතයක්දක් නප්‍රයන න තරම් ප්‍රංගති වබෙනවානනි යි අපි ලංකාවේ බහෝ වෙලාට මේ කලාකරුවන් අසරනයි යනැ තම ඔුන්ට කරදරයක්ක් වඋනම උන්ට මුදල්ලෙකුතු කරන්න විවිධ අවස්ථාවන් උපදිනවා මාධ්‍යෝස් සෙවුන්ගේ තිය අසරනකම් ගැන කතා කරනවා ඒ මේ හම්බ කරගන්න සල්ල ඉතුු කරගන්න බැරි බෑන් ගහන එකන්නේ කුම බැෑන් ග හ වනුස්ෙක්න. සංගිතකන්ඩෑම් ගමනෙන් සාමාන්‍යයෙන් පඩියක් ගන්න මේ කලා එකනේ ශිල්පියෙක් වාදන ශිල්පියෙක් මහා ලොකු මුදලක් මාසක ටුපියන්න හැබැයි ජනප්‍රීමම සංගිතක කණඩෑම අපිතු මුළු මාසෙම වැඩ කියලා හම සංගත කණ්ඩෑ බත්නොවත් දන්නවා. එහෙ මයට අපේතුව මාසට ශෝහයකින් පාලොස දහක් කම්බුණොත් දවස් දහයට එක් ලක්ෂ පනස් දා. එතකොට ඔහොම මාසයක් එතකොට මාස දෙක් ඔහොම ශෝතියන කාලෙ සාමාන්‍යයෙන් හම්බ කරන කෙනෙක්ට වඩා අතිශය ලොක මුදලක් හම්බ කරනවා. බෑන්්ඩ් එකක් කතාරෙන්න්නක මමවයි කියන්නේ කලාකරුවේ රුපියල් තිස්දහට විසිපන්දහට තිස්දහට තිස් පන්දාට හත ලිස්දහට සමහර කලාකරුව අසූව ලක්ෂි ඉල්ලනා ඉන්නවා. එතකොට දැන් මේ මේසි අර අතන පොඩි තැන ඉඳර හිෙරු ලොකුතැන එෙනනකම්ම දැන් කලාව නැම තිලා තින දැන් නියටඩයි තැන් ඔයාහන්නේ මේ නිහෙට වෙලාවෙේ දැ මේ සන්දර්ෂ ඕන කෙල ඉල්ලන්නෙ මේ සල්ලි චර හොලත් නැත්්දේ ඇයි කියල නිදහන්තව ලැහිෙරු ඕනම ඕුවනම කෙනෙක් මම මේ මගේ පැත්තිෙන් කතා කරන්න මම යළි ජීවිතය යලි පටන් ගන්න කොට මට ශෝස්ග හල මට සල්ලියනකොට මගේ මාත එක් එකට මගේ සහෝදරය මගේ ියදුර අසුනම කටල යනවා මට හරිම මතරය කරන්න රුක්ෂාන් රක්ෂාණු දරසල්ට කියල සල්ලිටි එකතු එක කරග එකුතුරෙන දැ යාතම සල්ලිටිකයියේ මෙත ච්රගන හරි හරි ත මේ මේක රගෙන අපි සමාරු ස ශෝස් වල සල්ලිටි එකතු කරන්න එ්දී ලහිරු මටේන ආසාාවක් මම මගේ පැත්තිෙන් කියන්නේ මේක මේ මේ මම කියන්නේ හරි වැඩක් නෙමේ හරිතීිය කිය හරිවැක් නමේ මම මේ මට්ටු වෙලා මේ කාලින්නේ අපිට එනව පලහැන් එකක් නෑ මම දන්නවනේ මගේ මාසකවත්කමමිච්චරය කියලා. අනි අයත් ඒ විදිට දැනගන්නවන ක කාර්මාල කරන්න පුළුවන්න ෝ මට මච්චර ප්‍රංගගානක් එෙනවා මටමිච්චර ප්‍රංගානක් ලියවෙලා තියෙනවා මට එතකොට එනවා වෙනම පලෑණි. එතකොට මුදලට වඩා පලෑන් එක වැඩි. දැන් ඒකාලෙ කොරෝණ එනවා කියලා තිබ ෑ පස්කු ප්‍රහාරයක් ගැන සැලසුුවක් අපි දැනගෙනී ටී නෑ. එතකොට අපි කරේ අපිට තිබුණු මුදලට වඩා වැඩි දෙයක් පලෑන් කරලා ගොටනැගීම් පටන්ගත්ත වාහනයක් ගන්න තැන ගේ හදන ට පටන් ගන්න කොට ඉතිං ඇඳුම් පැළතුම් ගන්න ගියත් සමාල්ලාට වැඩි මුදලක් වියදං කරන්නවා සමාලාට ටුවර එකක් ගිහි ගනකොට සල්ලි ටික වැඩි මුදලක් විියදං කල්ල ලංකාවට මේ දේවල් අරංගෙන්න්න තිබුණ ඇයි දන්නවනි දැ ලංකාවේ බැස්සෑටිය තව ෝටිකක් තියෙනවා කියලා හැබැයි වාදන්න ද ලහිරුව එක මහාඥ්‍යාවන්ත වැඩ දැන් තීරෙනවා සල්ලි ටි ඉතුරු කරගත්ත නං තව අවුරුද්දක් එක හමාරක් ලස්සන්ට පාඩුවේ ජීවත්වෙන්ට තිවිශ සල්ලි මෙ මං ම මේ මගේ පැත්තතිෙන් කිව්ේ හැබැ අනිත් අයටද වෙලා තියෙන්නේ එක. මඟට වියදංවුණු අනවශ්‍ය මුදල් කලාකරුවන්ගේ වැඩි අනවශ්‍ය විදදිී පට පටව විශ්වාසෙම කියනවා. ඔය බලන්න වැටුන් නැති කණ්ඩෑම් නායකව තාමින්නවා උඟට බලන්න ඇයි ඒ අය හොඳ පැහැදිලි දැක්මකින් ගොඩ නැගුණු ශිල්පීන් හැටියට මම නම් වශයෙන් කියන්නේ නැහැ නමුත් එවැනි හොඳ තැනක ටීරණ ගත්තු හොඳට අනාගතය ගැන හිතල සැලසුම් කර ලෙතු කරගත්තු දේවල් තිබුණ මම පෞව්ගේ කාලේ ම ඇත්තටමමගේ හදන්න ගන්න ගොටම තමාගේ තිබුණුගේ කඩලා අය අලුත් වැඩා කරන්න ලස්සට හදන්නු මනාවක් මටත් මගේ ිත් අප දින කතා කරල ඔයා කියන්නේ අන්තිමේද අපි ඒ තීරණය කර පස්සේ විකුණමු කියලා. ඒ කියන්නේ කියන්න වගේ හද්ද මනාත වෙන තැනකට පත් වනා අපේ ජීවන ගමන දැන් අපිට ඇයි ආදායමක් කියෙක නෑනේ මුද ගෙදර එතැන කඩල අපි වෙනම තැනක ජීවත්වෙන්න්න ඕන එතැන රෙන්ට් එකගේ වන්නඩ ඕන හිරු ත් එක්ක හරි ප්‍රශ්නයකට මහුණ දුන්න. පස් ෙදී ආයි අපි හිතා ගත්තා නෑ අපි අපිටම අනාදර්ශයක් නොවී. තැනාපිම කෝමරි කොඩට නගාල ගන්න කළ අන්නඕන කිය තන මොගද ඉට වැඩිය කරදර ප්‍රශ්න වින් අපි ජීවිත තින්න හන්ද පෑන් තියනවා අරමුණු තියෙනවා දැන් කලාකරුවට තියෙන ප්‍රශ්නයක් තමයි මටික වෙලා ඉවරනේ දැන් සල්ලි නෑ සහරට්ටිය බහයි වාහන ාධනවා සමහර අයගේ ප්‍රශ්න එමටයි ගඩක් කිරවෙලා බෑන් කැඩිලා ප්‍රශ්න අපිට ප්‍රශ්න එකක් තියකොට හරි ආසයි මේ එක දැන් කවද ශෝපටන්ගන්න කේකේ හ මේක මුදලට වඩ ආසයි මේ ශෝයකක් ගනව කියල දැනට ඒ තැනට කලාකරුව පත්වයට හැබයි මම කියන දෙයක් තමයි අපි හොඳ මින්මකින් හොඳ දැනුවත්වීමකින් මේ ගමන යනව නං මුදල් පැත්තෙන්. හොඳ චිතුරු කරගෙන හොඳ ලස්සන ජීවිතයක් අත කරන්න පුළුව. ඒක කියන්නේ කළමනා කරනේද. මම වාහනයක් ගන්න ඕන මගේ අවශ්‍යතාව අනුව පමණයි. මට තවගෙනෙක් පරයයා නෑ ඉතුරෙ අන්දරමාන පදින්නවඕන වාහනේ කියල පදින්න අවශ්‍යනය මගේ ඉකම් එක ඉදිරියේද මට හරිට පේන්නේ නැත්තා. දැන් එහෙමනුත් ලයිරු වානෙ බාර දෙන්න උනුොත්ය මොකක්වත් නෑනේ ඉඩ වසකට කැෙන ඇත්තරම ලූකඩා වැටීමක් නෙවෙන හම ඒම ප්‍රශ්ණ වෙනකට හරි දුකයි. ඉතින් එනිසා හොඳ කළමනා කරණයක් අවශ්‍ය මයි.ධ්‍යාපනයක නදේ ඔබ ීතර කොයිතරම වැදගත්වනනාද කොයිතරම් සහ සම්බන්ධක තිබද. ්‍යප අධ්‍යාපනය කියනෙ කළ හෙරු මම මාතර රාහුල විද්‍යාලය එකන ගොල පපු කෙනෙක් නමුත් අවාසනාවට මට ලොකුවට එහෙම අධ්‍යාපනය හදාරඩ බැරිවුනා එක අවාසනාව හක්ති හෙතු තමයි මේ සංගීතය කියන දෙත් එක්කන අපික ආසාවතිබුණේ ඒකත් එක් කල අපේ සංගීත ගමන තුුනන්දුව තිබුණ අපේ අම්මලෙ දවස්සල පණි නම් ඒ කියන්නේ අපේ තාත්තගේ පවු්ලේ පුොහෝ පිරිසක් ලයිරෝ මේ වෛද්‍යවරු ඉංජිනේරපරූ හොමයි. මුට විතරද මේ බෑන් ගහන්න ඕන පස්සෙක්වෙට කරන්න හදන්න එපා මල්ලි කියලා බනි නව නැන්දලා. ඕ හැබැයි මට ඒ කිසි එක කැහුුණෙ නෑ. මට සින්දු කියන්න විතරයි ඕනාවුනේ පොඩිකාලි දම මට තිබිච්ච දේ ඕක. මට මට කැපයි තාත්තන් පවාරිශෝ ලස්වන කතාවක් කිවා ඒ මනුස්සය කියනවා මෑ. බෑනයක් ඉතින් පොල් ගහය දෙල් හදන්න බැහැනේ ඉති පුූල්ගය දෙල් කියනෙකොට උඹරද මියසික් නෑනේ ල් තාලෙට අ අපපපුඩියක් අත් ාගන්න ලොල. ඒනාාට උරුමුවයෙනදේ ඉතින් මට ඒ නිසා අධ්‍යාපනය කියන එක මක නතර වෙනවා. අ සාර්ථක පතිඵල කියනෙ එක ගණඩ බැරිවෙනවට හැබැයි සාර්ථක පතිඵල අවශ්‍යයි. මස්සේ ිවි උගත්කම කියන්නේ කවශ්‍යයි. මටඒකට මට සමහරතැන්ව මට හි ොකත් උගත්කම කියලා කියන්නේ ඔබ හි උගත්කම කියන්නේ ඉගන ගත්තු ේන. ඉග ත්තු දේ ගැගතු ප්‍රගුණ කරපුදේ. උගත් මනුස්ස්‍යයා කියන්නේ පොල්ගට මනුස්සේ උගතෙක් වෙන්න බැරිද කොලිවැඩ කරනම කොහහිදම ගත් කමෙන්නේ උගත් කමෙන්නේ. තමුන් ඉගනගන්න හොඳ දේ මත තන් අද හොඳ ගතිගුණ තියෙන කෙනාට තමයි යහපත්කම උගත්කම කියන්න ඉග ගත්තු? පිරි සුයිසයිට් කරගෙන නැද්ද අධ්‍යාපනය ඉහලින්ම තියනයි. නයිට් ල් සැන් නැද්ද එතකොට වැරදි මාර්ගවල ඉන්න ගට්ටේ නුනේ පාලිවට එක දෙසේ විසි පහත් හමුණත් අහුල් කියල මනිසු කියනවනේ. නමුත් මේ අධ්‍යාපනය විතරක් නෙමේ අධ්‍යාපනය මතත් එක්ක යහපත්කම කෙනෙක්ගෙ කොට නැකින් ද අවශ්‍යයි. එතකොට තමයි ගත්ම සම්පර්ණ වවෙෙනලායි. එතකොට තමා මේේ මූුණ කටේන්දර ලස්සන වෙලා මනුස්සෙට ආදරය ආසිතන තැන ආදර්ශමත් වෙන්න පුළුවන් තැන ඇතිවෙන්. හැබයි පොතේ පතය අධ්‍යාපනය අත්‍යවශයි්‍යවය ම මේ කතාවත් කියන්නන්නම් එක මේ මේ මම දාගන නඩුවක් මම්ම හදන්. මම සංචාර බරගානකට සහභාගි වුණා මේ පහුගේ කාලේ යුරෝපා සංචාර මට අවාසනාවට මේ කොරන ප්‍රශ්න උහුණුනම් මම ජපානය සහ ස්්‍රේලියාව බලා යන්න හිටියි ඉතින් ඔය වගේ හොඳ සංචාර තියෙනකොට මට අපේ බිරිඳ හන ප්‍රශ්නයක් ෝක දැන් ඒ වැඩ ලංකාවට ආට පසයනුව යන් තංගාවනේද කියලා ඔ දන්න දැයි ඒ මහන්න කියලා මගින් ගිසි දෙනම චුට්ට කරී මේ අඩුයි. දැන් ඒ මනුස්්‍යයක් පණ පයි. ලංකාවට සිංහල කතාගන්න බැරිතැන් දික අහු නොනේ ඔය ම මේ උගත් නමුත් ඉගනීමත් අවශ්‍යයිලාහිෙරු. ඉගනීමත් අව්‍යය ම මේ මටම මං මේ කතාව කියාගන්නේ. අපි ඒ පාලංවලින් අමාරුවෙන් ගොඩවෙලා යනවනේ ඕහු අමාරුයි. ඒ වනාට ඒ ඉගැනීම හරි තැන දැන් මම හොය නවා. දැන් මම දැන් මේ ජීවිතේ මොකට ඉගැනීමට යසක් නෑ. මේ නිසා දැන් ඒ බැරිවෙච් අඩුපාඩු ටිකමං හයනවා දැන් ගොඩ් පුළුවන් තරක් අර බැරිවෙච්ච බොහෝ දේවල් මම තික ටික ටි ටික ටක ටික ජීවිතේ මොකද දවසක අපි දෙන්නගේ මතක මේ විදියට විතරත් තියේ. ඉතින් අපේ ජීවිතතාආයුෂ කාලය කොච්චරද කියල ගන්න ලාහිරු. නවසක උස්මටික නැවතේ ඒ නැවසෙන කොට මට මගේ. පරි සරයට තියෙන් ොන ංකේ ද සවිසයි කරගත්තු මනුස්සෙක් වගෙනෙමෙන් ජීවිතයේ දිනලා හොඳීං ඉඳලා ලස්සන සිින්දු ගොඩක් නෙමේ ටිකක් කර කියලා පිළිවෙලින් ඇතකොට වගකීම් අරගෙන මඩකාගෙන තවත් ජීවිත ගොඩදාගෙන පුළුවන් තරමින් හොඳටආගධර්ශමත් මනුස්ෙක් මැරල කියා කිය මට වචනය හන්න මං හරි වාසයි මකට උක්සාහ කන්න ලරුඔේ දනයෝ බේජීවිතය කොයි තරවමන සකරද ඇය මොකද මග මට දුුවක්කේ කියන අදරක වෙන තැනක් මට ක වචනයකින් කොහොමද කියන්න කියල වමි හරු කල්පනා කරේ මාව ඒයා මත්්‍යෙම තබන්න පුළුවන් තැනක්ක කැනෙ සාමස් ඇත්තරම තියන්නේෙ හස්බොන් වයිෆ් කිව්වම ඒ දෙන්න ගේ ආදරයණ මුලින්ම බැදෙන්න්නේ හැම තිස්සෙම හස්බන් වයිෆ් කිව්වම ඒගොල්ලත් එක්කම තමයි ඒ දෙන්න තමයි සම්බන්ධ වනමුත්ේ මට අචිනිි කියල තැන එතනින් චුට්ටක් ඇත්වෙනවා. ඉයානවා ලංවෙනවා හේතුව තමයි අපි එයටටත් ඒක වෙලා තියෙනවා. මොකද ඒ තරම් අපූරුමේ. දේනයක් අපිට ඉන්නහන්න. ඔබ තාත්තාක් කෙනෙක් වේදව ඔබේ තාත්තා කෙන මොකද හිතුන්නේ මගේ තාත්ත තරන්නම් ම මොහොක නෑලාහිරු. හොඳ හොඳනෑ මගේ තාත් එක් මොට හැරරිද ෑතා මොකද මනුස්සයාගේ අත්දැකීම් එක්ක මගේ තාත්තා මේ කියන කතාකු විතරන් දුරට මේ අහන් ඉන්න මේ සියු ගැනත් ශ්ස කරඇද කෙනෙ එක මන්දන්නේ තාත්තා මාතර කච්චේරක වැඩකරපු කාලේ අපිතකොට චූටි අප අම්ම කියනවා. මගේ මුල්ම උපන්දිනේ සුබ පැතුමතියන ප්‍රේම කීරති දල් විස්කගේ උබ ශ්වාසගන් මත ඉදුනිල් අන්දරමාන සුදුපුතාට සුභ උපන්දිනයක් කියලා. ඔබ හිතන්න මගේ තාත්තා ඇසුරු කරපු ඒ යුග මනිස්සුටිය ද තර බුණන රුහු සේව කියල මාතර රුහුණු සේවයටලාරු සම්බන්ධ පිරිසා අතර මගේ තාත්්‍යක සසාමාජක තාත ච්චේරිය මේ කලා ශේත්‍රයට කිසිම සම්බන්ධයක් නෑ හැබයි ප්‍රේමකීතිද අල්විස් කියන කලාකරුවෝ එතුමට අහම්බෙන් වුණ ගැසිලා ඒගොල්ලෝ එක් ලොකු දැඩි සමීපයක් ගැඩි ඇසුරක් තිබපු කෙනෙ ඉතිං ඒ කාලෙ එයා හොඳට ලාලබේලා අර ජොලිහිටම නුසය හැබැයි ඔය ප්‍රමකීතංකල් නැති වෙච්ච වෙලෙ තාත්තා පුතුම විදියට අතිශයදු එකන්නේ මට තේරෙන්න්නේ එමස හරිම දුක්කුණා සෑහෙන්න කාලයක් කැනකං ඒ සිහිපත් කිරීම හැම විටම හැම දෙස්මකිෙන අනේ අද ඔයා මේ තැනඉන්නකොට අද හිටිය නං මංකුව විශ්වාස කෙනෙක් නෑ අතය ෝදැ කිවට නෑ මම මේක මතක් කරේ එහෙම කාලයක් එතු මට තිබුණ හැබැයි මගේ අම්කිසි කඩා වැටීම් තුළ තාත්තගේ රස්සාව ප්‍රශ්න අහිමිවීම මේ තුළ අපිට මුදල් මේ වශයෙන් අපි ආර්ථිකය බිඳ වැටිලා අපි කියරවා නන්න අත්තාර අපි පොඩි පොල්ලතු පැළවල්ල ජීවත් වුණ ලාරු එකැනි කුලීනිවස් පහළ වක ගත කර මනුස්සේ. මම අතර කියන්නඕන මේක මගේ අම්මටයි තාත්තරයි කිසිම චෝදනාවක්නෑ ඒ ඒ කාලවල මිනිස්සු මිනිස්සුන්ට වරදින පට ලැවෙන අවාසනාවන්ත දේවල් තියවා. ඉතින් එහෙම වනා කියලා මමයි තාත කවදාවත් ඇපිෝ බඩගින්න ඇතිවෙන මුොනවාහරි කරලා මුොුණුවහරි දෙයක් ගෙනල්ල. අපි කාල බීල තියනවා. ඉති තාත්තා ඒ ආපු ගමන තුළ එක තැනකදී. තාත්ත චුක්්ටක් බීප මනුස්සේ ගොඩක් නිම ටිකක්. ැ මනුසේ බීමත්කමද අත ඇරලා මට යක් කල දෙන්නටයි අම් මටයි පුතුම විදේර ආදරය කර මගේ ඇඳුම් අල ඇඳුම් හෝදල එතකොට එයාම හෝදල යාම වැලින් අරගෙන වේලල අයන්නෙක් බෙක්්ෂි බිමදාලා අයන්න එකෙන් මැදල ඔක්කොම නාවල අපේ ටික වෙනවෙනම දෙනවා. ඉතිං මැරිනම් හොද දක්වාම ඒ දවස් දෙකතුන දක්වාමය අපේ අක් කලගේ පුතාලටද එ හැමෝටම එයාඒ සේවා හරි ආදරයෙන් සීය කෙනෙක් ැටියට කර හොඳ මොඳ තාත්ත කෙනෙක් පට ටලා හිෙරු. අදේ තියනම් ගොඩක් සතුචු වෙනවා තවත් පටසනවසන් කරන කින් නොබේවය කතාපුරාම ඔබේ බිරිඳ හිටියන පිරිඳ කොංම දම්බ වෙන්නේ එය මට මුලින්ම මුණගැහෙන්නේ වසර ගණනාවකට කලින් මම රන්සිලු කැසට් පට කරන් එනවනේ ලහලු. එතකොට මේ රන්සිලු කැසට් පට කරන්න එතකොට හම්බෙනෙක් තරා හමුවීමක් හැබයි මම කියැනෙ වසර එතකොට ඇ බොහම ස්කෝල පහසල් ලවදී යන කෙනෙක් මමටලැවිලි සහගත මනස්සේක. ඒයට ැනදේ මට දැනු නැහැ නමුත් මන්දන්න පුදුම හමුවමක් කියන්නේ ඒ කාලෙ අපි මට කතාබා කරලේ පුංචි වචන ටික කතා කරලා ගියපු කෙනා හිටවසේ මගැරුණ රුතුගානක් ආය හදීසිම හමුවන්නේ අපි පර්පදරෙන් සංගිත කණ්ඩෑට මං නැවතත් සේනකජගේ ආාධනය පිට සම්බන්ධ වෙලා හරගම නවින්න සම්දර්ශනය කරද්දී දෙදස් දාහතර වසරේ. අපප්‍රේල් මාසේ ඒ ශෝයක බලන්න ඇවිල්ලින්නේ ඇය කියලබන් දැනගත්තේ නැ එතකොට මේ කල බැගෑනි ඔක්කොම සිදු වෙලා. එතකොට මම චෝදනාවට ලක්වෙච්ච මිනි එක්කේ වෙලා ඒ වෙලාවෙ මේ කෙනෙක්ව මේ මාව බාරගන්න මමගේ ජීවිතයේ බෙදාගන්න පුළුවන් ැ කළ අයිරු ොම ඉටියනෑ ප්‍රශ්න කතන්දර ගොඩයි. හොනමුත්තේ හැම අභියෝගයක්ම බාරගන්න ඇය මේ එදා එතෙන් ටැවිල්ල හිටිය කතා කර මතකද කිය ැහුව එයි මොන ගැසීම දෙවියන් හරි වෙලාවට හරි විදියට දුන්න නිසා ජීවිතේ මම හිතන් නති ජීවිතයට ජීවිතය දෙන්නා හිතන් නැති විදියට පිටිවස හල්ල බැලුවට පස මට හරි දුමයි සමල්ලාට මේ ඇත්තට මේ මම දෙන්න කියලා. මොවද අද ඇය නිසා මං බොහෝ පිරිසක් තව ජීවත් කරවනවා. ම්සුදු ජයවා. ඇ දැනගඩ ඉති හෙවිිදරව වැරස ක්ොන් නෑේ ලෝක සිටල් වට ේස් වැඩස නන්න.